කලින් තිබුණු හමුදා මූලස්ථානයේ එතනින් ඉවත් කරලා දැන් ගොඩනැගිලි 15ක කුලීගෙවල හමුදාව අද කටයුතු කරන අනේක කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ජනාධිපතිතුමා ලැබුණු ඒ සංඛ්‍යාලේඛන අනුව එතුමා කිව්වා කැබිනට් මණ්ඩලය දැනුවත් කරා රුපියල් මිලියන 5000ක් නැත්නම් කෝටි 500ක් වාර්ෂිකව කුලියක් හැටියට අද ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා කියලා මේ කඩිමුඩියේ කිසිම සැලැස්මකින් තොරව කලින් රජයෙන් ගත්ත තීරණයක් ක්‍රියාත්මක වුණු නිසා තමුන්නාන්සලට අලුතෙන් කියන්න ඕනේ නැහැ රුපියල් මිලියන 5000ක් කුලි වශයෙන් ගෙවනවා කියන්නේ අතිවිශාල මුදලක්. මේක භාණ්ඩාගාරයෙන් වෙන් කරන්න ඕනේ ගෙවන්න. එතකොට කලින් තිබුණු මේ මූලස්ථානය ආරක්ෂාවක් සහිතව කොළඹ එක තැනක පිහිටවල තිබුණු මූලස්ථානය. ඒ වගේම කොළඹ ආරක්ෂාවට ඇත්ත වශයෙන් මේක විශාල වශයෙන් නායක වූ අද එතනින් ඉවත් වීමත් සමග ගොඩනැගිලි 15ක අද හමුදාව වෙන වෙනම කටයුතු කරා. ඒක හමුදාවටත් ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක්. දැන් අපි හොයලා බැලුවම හමුදාවේ භූමිය ඇමරිකන් ඩොලර් මිලියන 125ක් ගෙවලා තියෙනවා. ශැංග්‍රිලා ඒ කම්පැනි. ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ සින්නක්කරව මේ අක්කර ප්‍රමාණය ලබන්නේ. මේක බදු මනුනවේ බද්දකට හෝ එවැනි ක්‍රමවේදයක් හරහා නෙවෙයි ඉඩම දීලා තියෙන්නේ. මේ ඉඩම කෙලින්ම සින්නක් කරව දීලා කියන්නේ විකුණලා තියෙන්නේ. මේ සියල්ලක්ම දැන් ජනාධිපතිතුමාට තමයි බේරන්න සිදු වෙලා තියෙන්නේ. හොයන්න තියෙන්නේ ඇයි මෙච්චර ඉක්මනින් මේක කරේ කියලා. හරියට තැනක් හොයන්නේ නැතුව තැනක් හදලා ඊට පස්සේ හමුදාව මූලස්ථානයේ එතනට යවන්න කටයුතු කරන්න තීරණයක් ගත්තහම මොකක් හරි හදිසි අවස්ථාවක් තිබිලා ඇතිනේ. නැත්තම් ඔහොම ඔය වගේ බරපතල තීරණ ගන්නෙ නැහැ. ඒක අපි හොයන්න ඕනේ.